සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට ඇයි ආගමක් ධර්මයක් අවශ්‍ය වෙන්නේ? ඇත්තටම අපි චුට්ටක් පැත්තකට වෙලා කල්පනා කරොත් මෙනෙහි කරොත් ඇයි අපිට ධර්මයේ ඕනේ? ආගම ඕනේ. ස්වාමින් වහන්සේ ඕනේ. අපව මේ ලෝකේ විශ්වයට මවපු ඒ මහා විශ්වයේ බලය අපිට ඕනේ මොනවටද කියලා හැවුවොත් උන් වහන්සේ අපිව මැවුව මැවුම් කරුවණන් වහන්සේ අනිවාර්යයෙන්ම කැමති වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි ලස්සනට අපේ ජීවිතය ගත කරන එක. අපි සතුටින් ඉන්නවට hina vela ආදරෙන් ලැබියාවෙන් සෙනෙහසින් ඉතාමත් ගෞරවාන්විත ජීවිත ගත කරනවට උන් වහන්සේ ගොඩාක් ආසයි. අන්න ওই දේවල් අතර මම අද කැමති ඔබ වර්ගන යන්නට එහෙමනම් ඒ ගෞරවාන්විත ජීවිතය ඇත්තටම අපේ ප්‍රායෝගික ආගම කියන දේ එළියට එන්නේ අපේ ප්‍රායෝගික ජීවිත අත්දැකීම් තුලයි. ප්‍රායෝගික ජීවිතය තුල අපි ජීවත් වෙන ආකාරයට අනිත් අය අපිව හඳුන ගන්නවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මම කැමතියි ඔබ වර්ගන යන්නට මනසින් ජපානයේ රටට. ජපානයේ රටේ පාරවල් වල ප්‍රතිපත්ති හරි ලස්සනයි, පොලිසිස් ටික හරි ලස්සනයි, නීති රීති ටික හරිම ලස්සනයි. ඒගොල්ලන්ගේ රටේ දැන් මම හිතන්නේ අපේ රටේ ගොඩක් හැම ලෝකෙ හැම තැනම සුදු පාට ඉඳ තමයි තියෙන්නේ. අපිට ප්‍රසිද්ධ අපිට උළුනේ යන්නේ කහපාට ඉර ගිහපමනේ. අපේ පාරවල් තිබුණේ කහපාට ඉරනේ. නමුත් දැන් අපේ රටෙත් ඒ කහපාට ඉරේ සුදු පාට කරගෙන 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 යනවා ඔබ දැකලා ඇති. ඉතින් ජපානයේ රටේ මෙන්න මේ වගේ සුදු පාට ඉරි තියෙන තැන්වල විශේෂයෙන් මේ අපිට ප්‍රෙඩෙස්ටර් ක්‍රොසින්ග්ස් වලදී අපි දකිනවා රත්තරන් අම්බිරාති දූපතේ හරි ලස්සන දෙයක්. ඒ අය වාහනයක් නවත්තනකම් බලාගෙන ඉන්නවා. ඒ කල ලයිට්ස් වැටිලා අවශ්‍ය සිග්නල් එක දුන්නාම ඒගොල්ලන් කල ලයිට්ස් ඒ හරියට වෙලාවට නැවතිනකම් බලාගෙන ඉන්නවා. ඔහි පිස්සු පිහාට්ට වගේ පනින්නේ නැහැ. සමාවෙන් මේ වචන කිව්වට අපේ සමහර අය ඒ විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට වාහන නවත්තද්දී වාහන එක පිට නවත්ත පොලිමක් ඇවිල්ලා වාහන නවත්තගෙන ඉන්නවා. මේ අපේ ජපාන සහෝදර සහෝදරියෝ හරි ලස්සන දෙයක් කරනවා. ඒ අය පාර ක්‍රොස් කරන ගමන් මොනවද කරන්නේ? අර වාහන නවත්තලා ඒගොල්ලන්ට පාරෙන් එහා පැත්තට යන්නට ඉඩ දීපු ඒ පුද්ගලයාට රේදුරු මහත්තුරුන්ට මොනවද කරන්නේ? හිස නමලා ආචාර කරනවා. හිස නමාගෙන ඕගොල්ලන් දන්නවනේ ජපානයේ අය හැම වෙලාවෙම හිස නමනම ඉන්නේ. හරි ඇයි කියලා හැවොත් හරි ගෞරවාන්විත ජීවිත තමයි ඒගොල්ලන් ජීවත් කරවන්නේ. ඉතින් ඒ නිසා මෙහෙම උරුව නමාගෙන තමයි යන්නේ. නමුත් ඔබ දන්නව අත්‍තරම ඒ සංස්කෘතියෙන් අපේ සංස්කෘතියට අපි ආපුවාම අපි දන්නවා ඒක කොහොමද අපේ සංස්කෘතිය තුළ සිදුවෙන්නේ කියලා. අපි මොනවද කරන්නේ? යන වාහනේ සමහරවිට පයින්නවා, බ්‍රේක් ගහලා හරිම අමාරුයි. මොකද අවබෝධයක් නැහැ වාහනයක් තිරංග තද කරගන්න කොච්චර අමාරුද, එකපාර නවත්ත ගන්න වාහනයක් කොච්චර අමාරුද කියලා සමහර අයට අවබෝධයක් නැතිකම වෙන්නත් ඇති. තව සමහර අයට කල්පනාව වෙනස් ලෝකයක තියෙන්නේ. වෙන තැනක ඉන්නේ. ඉතින් ඔන්න පාර පයින්නවා. ඒ පයින්නකොට අර පැත්තේ මොනවද මේ පැත්තේ කිසිම දෙයක් මතකත් නැහැ, ගරු කරන්න මතකත් නැහැ. හිසරවණක ඔයේ තමුගේ පාඩු හැරිමියා ගෙදර ඇවිදිනවා වගේ තමයි, මේ කාමරෙන් අනිත් කාමරට යනවා වගේ තමයි ඒ වගේ වෙලාවලට යන්නේ. ඉතින් රත්නං අම්මිතාදී දුවේපතේ අපිට පුළුවන් ද ලස්සන දෙයක් කරන්න? ඔබට පුළුවන් ද හිතන්නට මම පාර ක්‍රොස් කරද්දී මටත් පුළුවන් ද ඉගෙන ගන්නට අර ජපානයේ අපේ සහෝදර සහෝදරියන්ගේ ඒ ප්‍රතිපත්ති? අපිට ඉඩ දෙන නවත්තලා ඉඩ දෙන ඒ සහෝදරයන්ට හිස නමල ආචාර කරන ගමන් යනකොට මොකද වෙන්නේ? අර වාහනේ නවත්තපු අයට ඒක ආශිර්වාදයක් වෙනවා. ඒගොල්ලන්ට ඒක සතුටක් බවට පත් වෙනවා. ෂා හොඳ වෙලාවට මම මෙතන නැවතී කියලා හිතන මොකද ඒ ආශිර්වාදය ලබා ගන්න. එතකොට ඒ ආශිර්වාදයත් එක තමයි ඒ පුද්ගලයා යන්නේ. එතකොට තව තැනක යාට ඒක නවත්තන්නම හිතනවා තව අය පාර ක්‍රොස් කරද්දී. ඉතින් අද දවසේදී මම ප්‍රාර්ථනා කරනවා මේ පුංචි දෙයක් මම අද කරන්න ආරාධනා කරේ ඔබට. නමුත් මේ තුල කවුද මහිමයටපත් වෙන්නේ කියලා හෙවොත් ඔබ තුල ප්‍රායෝගික ජීවිතය තුළ ඔබ තුල ඉන්න ශ්‍රදෝ ස්වාමීන් වහන්සේවයි. එහෙමනම් ගෞරවාන්විත ජීවිත ගත කරන්නද අපි අද දවසේදී අදිෂ්ඨාන කරගමු. ඔබ සියලු දෙනාට ජේසුස් ස්වාමීන් වහන්සේගේ